දෙකක් පේනවා ඇති ඔයගලන්ට. ඔක්කොම තියෙන ලී වලින් මම මාර මාසයි ලී වලින් තියෙන. මේ කොහෙද? ගොඩක් ෆොයිනස්ල තමයි ඉන්නේ. ජයග්‍රාහි හතරනතාවට නම කාල මේ නිදි මං හිතු ආයි නවතන එක නැතුවයි කියලා යට කාල වැඩි වෙලා දැන් මහන්සි. ඉතින් දැන් අපි පහන් තුඩාවට යන ගම දැන් අර අපිට සද්දත් ඇහෙනවා අතුර පාර එන බලම් පහන් තුඩාවට ගිහිල්ලා පහන් තුඩාව කොහොමද කියලා. හන්තුඩාවට යන පාර ලස්සන දෙපැත්තේ මේ මල්වල බලන්න තියෙන්නේ. මං හිතන්නේ මේක වෙන්න ඕනේ හන්තුඩාවට යන පාර ආර්ති. මෙතන පහන්තුඩාවේ පේනවා ඇති මේ දැන් මේ වෙලාවට හරියටම අවු වැටෙන්න ඕනේ. අවු අර උඩින් වැටලා තියෙන මේ පැත්තේ අර ගල නිසා. ආ වා වා මෙතන යම් බලන්න මේ යන්න පුළුවන්ද දන්නේ. හැබැයි පුළුවන් තෙරපු දාන්න එන්න අමාරුයි. දේව ලිස්සයි වතුර එච්චර ගැඹුර නෑ මේ හැරි. මෙන්න මෙහෙ පාරක් වෙන්න. අපි මේ දැන් මේ ඇත්තට මැවිලා නැහැ නේ කලින්. අපි හිතුවේ දැන් අර පල්ලෙහා තමයි මෙතන අර මේ නෝමල් ෆොටෝස් වල තියෙන තැන කියලා. මෙතන නෙමෙයි ආයේ මේ පොඩි චූටි හයික් එකක් වගේ උඩට යන්න තියෙන. ආයෙ වෙන බහිනවා. බෝඩ් ගහලා තිනවා මේ ඒව බලාගෙන ඉන්න පල්වෙට ඉන්න කෙනෙක් ඉන්න ඇවිල්ලා තියෙන කෙනෙක් ඉන්න දන්නව. මම සෙරප්පු දෙක දාලා යනකොට තිබ්බොත් අරයියා මං හිතන්නේ පහන්තුඩාවේ අර මේ විශේෂම දේ මෙන්න මේ අර මේ පැත්තනේ ගල තියෙන එක. ඒ කියන්නේ නොබල් අර පීටරට කියන ටයිප් එකට ඒ වයිප් එක තියෙනවා මේ අර ගල් ලස්සේ. මෙහෙම තමයි මේ ඒ කියන්නේ කඳු දෙකක් වගේ දෙකක් මැදින් තමයි මේ ඇලපාර යන්නේ. ඒක මාර ලස්සනයි මේකේ. ආයේ තමයි view point එක යන්නේ ඒ හරියට. මේ වගේම ගලෙන්ම මේ හදිච්ච වලවල් තියෙනවා. මාර වයිප් එකක් තියෙනවා. මේ වගේ ප්ලේස් එකකට කලින් ඇවිල්ලා නැහැ. මේක යන මේ ඒ කියන්නේ ගස්
තියෙනවා අර පැත්ති දැන් ගස් දෙපැත්තේ තියෙන ඒුණාට අර වතුර තියෙන හරිය ගස් මුකුත් නැහැ තනිකර මේ ගල් වලවල් මේ ටික විතරයි මෙන්න තියෙන පහන් තුඩා අර ෆේමස් වෙච්ච පොට් එක ඒ කොහෙද මේ ඉන්නේ පහන් තුඩාවේ මට ඇත්තටම හිතුණා මම ඇවිල්ලා තියෙන ලස්සනම නිස්කලංකම ආස හිතෙනම තැන මෙතනද කියලා. උදේ පාන්දර හිඳ වෙන්නේ නැති ඒ සීතලත් එක්ක අනිතක මෙතන කවුරුත් හිටියෙත් නෑ. මේ වතුර සද්ද විතරයි ඇත්තටම තිබ්බේ. ඒකත් එක්ක මෙහෙම වාඩි වෙලා ඉන්නකොට එක වෙනම ෆීලිං එකක් වුණා. ඊට පස්සේ අපි ටිකක් වෙලා එහෙම වාඩි වෙලා ඉඳලා මේ කඹේ දිගේ මෙහෙම නැගගෙන පහන් තුඩාවේ හරිම ප්ලේස් එකට ගියා. ගියා කියන්නේ ගොඩක් යන නෑ ඒ කඹේ අල්ලගෙන නගිනකොටම ගොලන්ට දැන් ඔය පේන ප්ලේස් එක තමයි පහන් තුඩාව කියලා අපි ඒ කියන්නේ පහන් තුඩාව කියලා අපිට අඳුර ගන්න පුළුවන් හරිම ප්ලේස් එක මේකයි දැන මේක තමයි ප්ලේස් එක ආයි මුලින් මෙතන හිටියේ මෙතන තමයි හරි මේ කොහෙද? දාන්න ඕනේ දේව් දේවටම දුන්නා මම යනවා හැපි ඔටෝ ජීර් වාහනේට සමු දුන්නා අපි දැන් අපි ෆුලි ඔටෝ කියන්නේ අපෝ වාර නිදාස් වේ හීට් එක ගන්න ගියා මම පොඩ්ඩක් නිින්ද දාන්න ගියා අවුරුදු දෙකකට පස්සේ මට ලයිසන් එක හම්බුණා අපි ඉන්න තැන මේ බීබී විතරයි තියෙන්නේ ඒ නිසා මේ ඇල්ල ටවුන් එකෙන් ලංච කරගෙන දැන් යනවා ඉන්න තැනට චෙක්ඉන් වෙන්න තියෙන්නේ එකට අපි ඒලි චෙක්ඉන් වුණා දැන් එකට ආවා මේ ඉන්න තැනට මේ ක්ලීන් කරලා මේ එන්න කිව්වා එතකම් මේ වෙල්කම් ඩ්‍රින්ක් එකට ජූස් එහෙම දෙන්න කියලා දෙන්න දැවුවා ඉතින් අපි ඉන්නට ලෙඩ හින්න මෙතනම හරිම විව එක අපි ඉන්න තැන මේ එතන දැන් යනවා තේක බීලා යමු හයි ඇලට ඇවිල්ලා අපි නවතින ප්ලේස් එකට ආවා දැන් මේ ඉන්න නවතින ප්ලේස් එකේ මෙතන නම බාන් හිල්ස් අපි බලමු අපේ රූම් එක කොහොමද කියලා
තෝමකට යනකොට මම මේ වගේ ලස්සන වීව් එකක් පේනවා ඇති ඔයගලන්ට. ඔක්කොම තියෙන ලී වලින් මම මාර මාසයි ලී වලින් තියෙන රූම් වලට, ගෙවල් වලට ඔක්කොම ඉතින් ලී වලින් තියන්නේ. ඊට පස්සේ මම මෙර එකක් තියනවා ලස්සන. අපේ රැක් එක ඇඳුම් එල්ලගන්න හැම තැනම රැක් එක තියෙන්නේ ලී වලින් හදලා තියෙන එකත් ලස්සනයි. ඊට පස්සේ මෙතන ටීවී එක තියෙනවා. පස්සේ ටී කෝෆි හදා ගන්න ඕන කෙන යමෙතන දෙනවා. එතන මෙතන ලස්සන ලස්සන අපේ බෙඩ් එක තියෙනවා. ලස්සන හංසියෙක් ඉන්නවා. අපේ බෙඩ් එකේ. ඊට පස්සේ මෙතන අපිට බෑග් තියාගන්න ඒරියා එකක් තියෙනවා. එහෙම මේ පැත්තට ඉන්නකොට වොෂ්රූම් එක තියෙනවා. වොෂ්රූම් එක කියන්නේ රූම් එක ඇතුලේ බලව මාරම ලොකුයි. අපි හිතුවේ පොඩි වොෂ්රූම් එකක් ඇති කියලා. නෑ, වට ලොකු ඒරියා එක, ලොකු වොෂ්රූම් එකක්. ඒක මාර කියුට් හොට් වෝටර් තියෙනවා. ඊට පස්සේ තමයි ලස්සන දේ පෙන්වන්න හදන්නේ. රූම් එකේ මෙතන ඩාවට පස්සේ අපි මෙතනින් මෙහෙලිනකොටම ලස්සන ලස්සන වීව් පොයින්ට් එක තියෙනවා. අර ඇතින් පේන්නේ ඇත කිව්වට ගොඩක් ඈත නෙමෙයි. 9 ආචස් බ්‍රිජ් එක තමයි ඔබලන්ට යටි පේන්නේ. වැඩිපුරම මෙතන අර ආස හිතුනේ මේ view point එකට. ගොඩක් අය ඇල්ලෑම් බලන්නේ මේ 9 ආචස් බ්‍රිජ් එක පේන තැනක view point එක තියෙන තැනක නවත් ඉන්න. ඉතින් අපිත් එහෙම තැනක් බැලුවා. අපිට එහෙම තැනක් හම්බුණා. අපි හිතනකට වඩා ළඟින් අපිට view point එක පේනවා. ගොඩක් ළඟ. ඊට පස්සේ මෙතන හැමොක් දෙකක් තියෙනවා. ඒකත් ගොඩක් අය ආස කරන දෙයක් නේ. ඇල්ලෙනවා කියපුවොත් ඉතින් හැමොක් දෙකේ දෙන්නට බැහැ. අපි මෙතන ඉඳන් කියන්නේ අපි train එක time එක බලලා photos ගන්න උනත් පුළුවන්. ඒ අර කැලිප්සෝ ට්‍රේන් එක කියන්නේ මේකට. මේකත් මේ ටයිම් එකට දැන් 1:00 කාලයි. 1:00 කාල වෙද්දි මේ හරියට එනවා ඇල්ල. මේ 9 ආච් එකද? ඇවිල්ලා විනාඩි 5ක් නවත්තගෙන ඉන්නවා. ඊට පස්සේ 3:00 ගන්න එනවලු මේ මෙතන ඔඩිසි ට්‍රේන් එක. මේ ට්‍රේන් එක තමයි ලස්සනයි කියන්නේ. ඒක දිගයි. ඒක නෑ. ඒකත් නවත්තන් ඉන්නවා විනාඩි 15. ඒකේ ෆොටෝස් ගන්න තමයි අපි ටාගට් කරගෙන ඉන්නේ එතනට ගිහිල්ලා. දැන් 1:00 කාලේ මේක පොඩ්ඩක් මේ ට්‍රේන් එක කොටයි අර මේ මාගෙට කපල තියෙන්නේ අර බල යන අයට බලයි යන. කෙලින්ම මේ අපි නැවතිලා ඉන්න බාඩ් හිම්ස් එකට කෙලිම පේනවා මෙතන. විනාඩි 5ද 15ද? 15. මේක විනාඩි 15ක් මෙතන නවත්තා ගන්න ට්‍රේන් එක. මේ දවසල අර මේ මෙතන ඔඩිසි ට්‍රේන් එකක් එනවා හැමදාම 3:00 ගානට. මේ ඒක නෑලු. ඒ කියන්නේ අර පීරිපෙනුම සීන් එක නිසා මේ ඔඩිස් ට්‍රේන් එකෙන් නෑලු. අනිත් ට්‍රේන් නම් එනවා කියනවා. ඒ ට්‍රේන් 3:00, 4:00, 5:00 ওই ටයිම් වල තමයි මේ බ්‍රිජ් එකට එන්නේ. අපි ඒ ටයිම් බලලා අතන්ට යන්න බැලුවේ. දැන් නම් පොඩි වෙහිකලුවක් එනවා වටේට. පේනවා දැන්නේ. අර පැත්තේ වෙහිකලුවක් එනවා. අපි ඇවිල්ලා කාලා ඔෂ් දාලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා චේන්ජ් කරගෙන දැන් යනවා. මේ වෙලාවේ ක්ලයිමේට් එකත් හොඳයි. අවුවක් නෑ. හොඳම දේ කියන්නේ මේ ඕෆ් සීසන් හින්දා සෙනගකුත් නෑ. අපි නිදහසේ ෆොටෝස් ගන්න පුළුවන්. නමල් යා මෙතනින්ම පහළට බහගෙන යන්න තියෙන ඕගලන්ට යන පාර පෙන්වන්න. අපිට වෙනම යන්න ඕනේ නෑ වාහනයක. අපි යන්න හදලා ආයි බැලුවා. දැන් උන්ට වහිනවා. ඇස්ස පෑවකමයි යනවා. දැන් 3:41 වෙලාව. ඇව ගමන් මේ යන්න හදලා පොඩි වහින ගත්තා. අර පැත්තේ පායන. ඔව්. අර පැත්තේ පාය. මේ ඇව ගමන්. ඇව ගමන් යා. මොන දැන් ටික බැස්ස අඩු කරා. Thank you.
කරනවා. අර විදිහට කරනවා තාත්තේ. අපි දෙන්න වීඩියෝ කරන්න පටන් ගත්තොත් අඬු. වීඩියෝ කරන්න කියන අපිට වලියක් ගිහින් ඉන්නේ නැහැ. මොකද අපි මේ 9 ආච්ච කරලා ගාවට යන්න බැරි නෝ අපිට. වහින්න කලින්. දේව බොකක් දාන්නේ කිය. දැන් මේ අනිසා තමයි. දැන් පොඩි වලියක් උසන පොඩි වලියක් ගිහලා තියෙන්නේ. මේ ඔස්සපිය වාවෙන්නේ. මේ ඊට පස්සේ මේ දැන් මේ වැස්සේ පොද ගහනවා. දැන් රණ්ඩුව තියන්නේ කොතනින්දද ට්‍රේන් එක ගන්නේ? දැන් ට්‍රේන් දෙකක් ගියා. ඔය එක ගන්න කියලා. මේ අපි මේ යන්නේ එතන කැලේ පාරකින්. ඒ මොකද්ද බං මේ පාර? මාර. අර කා පාර මැද ගඟක්ද? මේ පාර මැද ගඟක් යනවා මේ. ගිහිල්ලා ගිහිල්ලා ටවුන් එකට වැටෙයිද දැන්? යා. මේ ගඟ ගඟෙන් යන්නේ. ගඟෙන් යන්නේපා. මොකද ඉන්න යනවා ඉතලයි. ඩක 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 ගාලා. පස්සේ එනිය එනියයි. දැන් අපි උඩ ඉද්දි මේ වැස්සේදිම මේ ට්‍රේන් දෙකක් ගියා මෙතනින්. මේ මෙතන. මම දැන් එකට වල පැනලා ඉන්නේ. ඔව්. ඒ කියන්නේ වැස්ස වැස්සුවෙත් මම කියලා. ට්‍රේන් දෙක යවුවේ මම කියලා. එහෙම හරියන්නේ ඔය තමයි කිව්වේ. අපි කැලේ පාරකින් අපේ අර මේ බාන් හිල්ස් එකේ ඉන ඔන්න ආවා රේල් පාර අයිනටම. දැන් ඉතින් මේ රේල් පාර දිගේ ගිහිල්ලා කොහොම හරි 9 ආච්චි හොයාගමු. දකුණට බබට තාත්තේ දකුණට බබද මේ රාවණ ඇල්ල තුන මේ රාවණා සෙමි ඇල්ල. දැන් තියෙන ලොකුම ගැටලුව තමයි කොහොමද මේ ෆොටෝස් ගන්න කියලා. මේ කොතනින්දද ගන්න, ට්‍රේන් එක එනකොට කොතනද ඉන්නේ කියන ගැටලුව තමයි මතුවෙලාදී. මතුවෙලාදී අපිට මොදි වෙලා. ඉතින් දැන් කට්ටිය කුටි ඉන්නවා. අපි කොහොමද ෆොටෝස් ගත්තා? ඔව් ෆොටෝස් ගන්න තමයි අමාරු මෙතන. කෙනෙක් ආව ෆොටෝස් ගන්න අමාරු නේද කට්ටිය. අර පිරුණා මාකට කවුරු නැතුනා උන්ට නෑ නේද? ඔව්. ඇහලා පායලා දින එළියෙම ලයිට්. හමුම් බලන් ඉන්නේ මේ ට්‍රේන් එක කෙනකම් මං හිතන්නේ අපිත් එහෙම තමයි මේ ෆොටෝස් ගන්න කොහොමද කියලා කල්පනා කරා. මෙතන ෆොටෝග්‍රාෆර්ස්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා. අතර අපි ඒගොල්ලන්ට කියලා ගන්න හැදුවාට මට පේන්නේ ඊට වඩා හොඳයි අපි ගන්නවා නම් කියලා හිතුවා. අපි අර මේ බ්‍රිජ් එක ගාව ඉඳගෙන මේ ගන්න හැදුවට ඒ වැඩේ හරියන එකක් නැති වෙයි කියලා හිතුවා. මේ මොකද පිරේ මෙතන කට්ටිය කියලා ඒකත් අපිට වෙන කෙනෙක් කිව්වේ. හද එහෙම නෙවෙයි නන්ද දන්නේ ඒ නිසා අපි මෙතනකට ආවා. ඒ ට්‍රේන් එකේ ඉද්දි පිරෙනවලු එතන. ඒ නිසා අපි ආවා. මේ වගේ අයිසොලේට් තැනකට ආවා. බලමු එතන ඉඳන් ගහන්න. මේ අද ගහගන්න බැරුව නම් කොහම හරි හෙට හරි ගහන්න. ගහනවා. මේ දැන් මෙතන වල වෙනකම් බලන් ඉන්න. ට්‍රේන් එක. ඇස්ස නැතුව හොඳයි පහ මාර කියලා තිබ්බට ටයිම් එකක් කියන්න බැරු ක්ලයිමේට් එක අනුව එක වෙනස් වෙන්න පුළුවන් කියලා. දැන් අපි මේ උඩ දීද්දි වැස්සේදී ට්‍රේන් දෙකක්ම ගියා. ලෝක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත ඔය හොය ලෝකෙ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තයකට ස්වර්ගයා හොයා යන මුර්ගයන් ඉන්න ලෝකෙක සොයනවා පිවසන්තය වැඩේ හරි වැඩේ හරි ගත්තා ෆොටෝ එක. ඒ කියන්නේ ඕගොල්ලෝ අපේ ඉන්ස්ටාග්‍රෑම් අප්ඩේට් නැත්තම් මේ වීඩියෝ එක නම් මුලින් බැලුවේ අනිවාර්යෙන් ඉන්ස්ටාග්‍රෑම් කියලා බලන්න. මේ අපි මෙතන ගත්ත ට්‍රේන් එකත් එක්ක ගත්ත ලස්සන ෆොටෝ එක තියෙනවා. ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. දාන්න. දැන් අපි අද ඊළඟට ප්ලෑන් තියෙන්නේ ඇල්ලේ පොඩ්ඩක් නයිට් ලයිෆ් එක බලනවා පොඩ්ඩක් ටවුන් එකේ. යන්න තමයි හිතන්නේ. පොඩ්ඩක් හිතන් ඉන්නේ. දැන් අපි යන්න හදන්නේ. මොකද අපි දැන් ඇල ටවුන් එකට යන්න ඕන. නෑ නෑ කරුවල. නෑ නෑ. මම ගන්නවා අරගෙන. කුඩලිනව. පොඩ්ඩක් නිකන් කෝෆි ෂොප් තියෙනවා වගේ පේනවා. හයි පාක් කරා. පාක් කළා අපි දෙන්න.
පයින් අරගම කවුන්න මෙහි ඇති රාමේ මොනක් තියෙන කඩවල් කොක්ෂොප් මොනවද ඇඳුම් කඩ හැමත් තිබ්බා පොරිනස්ලාට ගන්න ටීෂොප් තියෙනවා ගොඩක් පොරිනස්ලා තමයි ඉන්නේ මේ කඩවල් නම් කියන්නේ මේ දවස් වල ඔක් සීසන් එකට හැබැයි ඒත් ඇරලා කඩවල් 180ක් විතර ඇරලා තියෙන්නේ ඒ දින ෂොප් තියෙනවා හැමදාම ආදීම ෂොප් තියෙනවා වෙනස් වයිබ් එක බඩගිනි වෙලා ඉන්නේ. දේ උදාගෙන වීඩියෝ කරනවා. දේවට බඩගිනි. මම අසල වීඩියෝ අරන් යන්නේ මම වීඩියෝ කරන්නේ තාත්තට. දේ උදාගෙන හැම කඩේ කොනවදිනා වීඩියෝ කරනවා. මේ තියෙන. මම මේ කෑම කඩ හොයනවා. මෙයා හැම කඩේම වීඩියෝ කරනවා. ඔයදී කිව්වා. එනවා. අපි කේක් එක අපි කපනවා. අවුරුදු දෙකයි අපි ගියපුවා. එන මාමල් ඉදමත ඉන්න එක කතා කරන්න ඇත්. රහයික. Thank you. එහෙනම් අපි දැන් නිදා ගන්නවා. ඇහැරගෙනම හිටියේ නිදිමතේ කේක් එක කපන්න ඕන නේද? එහෙනම් good night. කනේ view point එක අපේ. අතරට ලම් තියලා නැගිට්ටා. උන්චි සිරිපාද යන්න හදන්නේ අපි sunrise එක බලන්න උදේට. මේකට account එක හදාගත්තේ නැද්ද මේ AdSense එක? නෑ එහෙම කරන්නේ නෑ.